ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයේ ඌ තවත් පුද්ගලෙක් කහතුඩුවෙන් හඳුනා ගනී මෙරට කොවිඩ් ප්‍රභේද පිළිබඳ සෙවීමේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ අද සිට ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව යලිත් කොරෝනා පැතිරියාමේ අවධානමක් මිහින්තලේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් 200කට ආසන්න කොරෝනා රෝගීන් පිරිසක් වැල්ලවායේ ඇඟලුම් කම්හලකත් කොවිඩ් රෝගීන් කොවිඩ් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන සේවාවක් නිවෙස්වල සිටින රෝගීන්ගේ සහයට වෛද්‍යවරුන් 400ක් එංගලන්තයේදී ජෛව බුබුලු ක්‍රමවේදය උල්ලංඝනය කරමින් වීදි සංචාරයේ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකින් 3 දිනකට වැඩ වරදි දනුෂ්කට කුසල්ට සහ දික්වැල්ලට తాවකාලික තරඟ තහනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි රටේ වෙනසක් කරන්න බැසිල් අවශ්‍යයි සාගර කියයි නාමල් අගමැතිකමට සුදුසුයි පසුපෙළ මන්ත්‍රීන් කියයි කැබිනට් අමැතිකමක දියුරුම් දෙන්නේ නැහැ රජෙන් තනතුරු ඉල්ලන්නෙත් නැහැ හිටපු ජනපති මෛත්‍රී පවසයි ජනපතිගේ කතාව තවත් දේශනයක් විතරයි සමගි ජනබලවේගින් චෝදනා එජාපයට නව වෙනසක් පක්ෂ නායක රනිල් පවසයි ත්‍රිකුණාමල මුහුදේ ගුවන් නාවික මෙහෙයුම මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක් රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණීම ලබන මාස එනම් ජූලි 30 වෙනිදා දක්වා తాවකාලිකව තහනම් කර තිබෙනවා ඇංගෝලාව බොස්වානා ලෙසතෝ මොසැම්බික් නැම්බියා ස්වාසිලන්තය සැම්බියා හා සිම්බාබ්වේයන් රටවල සංචාරය කර ඇති පුද්ගලින්ට ජූලි මාස 10 වෙනිදා සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා එත් සමගින් මේ මොහොතේදී අපට ලැබුණු තවත් පුවතක් දැන් මෙතර නව කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1210 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා රටේ වර්තමානයේ පවතින ප්‍රධාන මාතෘකා මදක් පසෙකට අද දමමින් මේවන විට දේශපාලනික කරුණු ඉස්මතු වෙමින් පවතිනවා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානම මූලික කරගත් මාතෘකා රැසක් මෙවන විට නිර්මාණය වී අවසන්. මේ අතර කැබිනට් මණ්ඩල සංශෝධනයක් පිළිබඳ විවිධ වාර්තා පළවෙද්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති ධුරයක දියුරුම් දීමට සූදානම් බවට විවිධ මාධ්‍ය වාර්තාද පළ වී තිබෙනවා. මෙවන විට රට තුල පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳවත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථිකමය ගැටලුකාරී තත්ත්වය පිළිබඳවත් කෘෂිකාර්මික කටයුතු වලදී පොහොර නොමැතිව ගොවින්පත්ව ඇති අසිරුතාවයන් ඇතුළු ප්‍රශ්න රසක් තරමක් යටපත් කරමින් මේ දිනවල යලි දේශපාලනික කරුණු කිහිපයක් ඉස්මතු වෙමින් පවතිනවා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමත් ඊන අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දී ඊන අනතුරුව ප්‍රබල අමාත්‍ය ධුරයක දියුරුම් දීමටත් සූදානම් වන බවට මේවන විට දේශපාලන වේදිකාව තුලත් සමාජ මාධ්‍ය ඇතුළු ප්‍රධාන මාධ්‍යන් තුලත් තොරතුරු වාර්තා වෙමින් පවතිනවා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවති අතර පොදු ජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ දිනෙත් ඒ පිළිබඳව සාකච්ඡා බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේන්න කාටවත් කැම්පේන් කරන්න අවශ්‍ය නැහැ. එතුමාට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආර්ථික සම්බන්ධයෙන් වගකීම් යම්කිසි කාර්යභාරයක් ඉටු කරන්න කියලා අපේ පාර්ලිමේන්තුව ආරම්භ කළ දවසේ ඉඳන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා හිටපු මන්ත්‍රීවරු, ඇමතිවරු තා දැඩි ඉල්ලීමක් තිබුණා. අපේ ජාතික ලැයිස්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් දැනුම් දුන්නා එතුමා එනවනම් පාර්ලිමේන්තුවට ඒ වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කරන්න කැමති කියන එක. මෙතන කිසියම් හෝ පුද්ගලයෙකුගේ ආර්ථික හැසිරීම සම්බන්ධයෙන් අසන්තෝෂයක් නෙමෙයි. අපි කියන්නේ මෙවැනි සුවිශේෂී තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක් આવොත් මේ වඩා හොඳට කළමනාකරණය කරන්න පුළුවන් කියන මතය අපි ඉන්නවා. එතුමා මොකක්ද යම් අදහසක් දක්වලා තියෙනවද මට මේ කාලය තුල මේක මෙච්චර තැනකට ගේන්න පුළුවන් කියලා. ඕගොල්ලෝ මේ කරන විදිය වැරදි. නැහැ. එතුමා එහෙම අදහසක් දක්වන්න අවශ්‍යතාවයක් නැහැ. තුමා
ගෙන් අපීල්ලීමක් කරලායි තියෙන්නේ මෙත් එතුමාට එන්න කියන එක. මේ අතරතුර පොදු ජන පෙරමුණු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග මෙන්ම රජයේ ඇතැම් අමාත්‍යවරුන් සහ සමගි ජන බලවේගයට සම්බන්ධ දේශපාලන පක්ෂ නියෝජිතින් අවධාරණය කරන්නේ ඉදිරියේදී කැබිනට් සංශෝධනයක්ද සිදුවිය හැකි බවයි. මේ අතර දේශපාලන වේදිකාවේ තවත් මාතෘකාවක් බිහි කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා අද තවත් ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ඒ නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය සඳහා සුදුසු බවට කළ ප්‍රකාශයයි. අපි දකිනවා නාමල් රාජපක්ෂ ඇමතුමා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න විශාල කාර්යභාරයක් පහුගිය දවස්වල කරා. එතුමා හොඳ පරිණත දේශපාලන නායකයෙක් හැටියට දැන්ට කටයුතු කරනවා. සා තරුණයෙකුටත් අවස්ථාවක් දුන්නොත් තරුණ ඒ තරුණ නායකත්වය තුළ රට ගොඩනගන්න පුළුවන් වෙයි කියලා අපේ විශ්වාසය. එතුමා යගමැතිකමටත් සුදුසුයි. ඒ කිසිම ගැටලුවක් නැහැ. එතුමාට ඒක දුන්නත් එතුමාට කරන්න පුළුවන්. ඒක අපි මන්ත්‍රීවරු හැටියට එතුමාට කරන්න බැරි දෙයක් නැහැ. එතුමා මේ හැකියාව තියෙන අධ්‍යාපන සුසුකම් ලැබලා තියෙනවා. එතුමාට මේ පරිණතභාවය දෙමෝපියන්ගෙන් ලැබිලා තියෙනවා. මේ අධ්‍යක්ෂින් ලැබිලා තියෙනවා. හොඳ පරිණත නායකයෙක් හැටියට මේ රට ගොඩනගන්න එතුමාට ඒ හයිය තියෙනවා. මේ පිළිබඳව විවිධ විශ්ලේෂණයන් අනුමාන කිරීම සහ සාකච්ඡා පවතින අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්ද අද දිනේ වන විට තවත් පුවතක් නිර්මාණය වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක් බහර ගැනීමට සූදානමින් සිටින පුවතයි. අද දින විශේෂ පුවතක් බවට පත් වූ මෙම තොරතුරු පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයේ විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය ධුරයක දියුරුම් දීමට නියමිත බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සමීරද සිල්වා මහතා ප්‍රකාශ කළේ. හිටපු ජනාධිපතිවරයා අමාත්‍ය ධුරයක හෝ කිසිදු තනතුරක් තමා වෙත ලබා දෙන ලෙසට රජෙන් ඉල්ලීමක් කර නොමැති බවත් එවැනි කිසිදු තනතුරක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු නොවන බවත් ප්‍රකාශ කර ඇති බවයි හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සමීරද සිල්වා මහතා වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය ධුරයක දියුරුම් දීමෙන් අනතුරුව ඉන්ධන ඇතුළු භාණ්ඩ රසක මිල ගණන් අඩු කරමින් ජනතාවට සහන ලබා දීමට සූදානම් වන බවට රජය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරද්දී සමගි ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් දැඩි ලෙස චෝදනා කර සිටින්නේ මෙවැනි දේශපාලන ව්‍යාකූලත්වයන් ඇති කරන්නේ රටේ ජනතාවට වර්තමානයේ පවතින ප්‍රශ්න අමතක කර දැමීමට බවයි. පවතින පොහොර හිඟය ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. රජයේ විසින් රසායනික පොහොර භාවිතය මෙරට තුල තහනම් කිරීමටගත් පියවරත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවක කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කරගත් පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් ඇතුළු විවිධ පාර්ශව විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ අනුව අනුරාධපුර තලාව ප්‍රදේශයේ ගොවි සමිතිය 22ක් එක්වී තලාව කරගහවැව ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වුණා. ගොමිල පොහොර අපිට එපා. මුදලටවත් පොහොර දිය. දියව් දියව් පොහොර දිය. දියව් දියව් පොහොර දිය. මුදලටවත් පොහොර දිය. ගොමිල පොහොර අපිට එපා. මුදලටවත් පොහොර දිය. පොහොර නැතුව ඉන්නේ. පොහොර දිය. පොහොර දියව් දියව්. දියව් දියව් පොහොර දිය. මේ අතර මහනුවර පහත හේවා හැට ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරුන් පිරිසක්ද අද විරෝධතාවයක නිරත වුණා. ඒ ජීවන වියදම සහ ඉන්ධන මිල පහත හෙළන ලෙසත් පොහොර ලබා දෙන ලෙසත් ඉල්ලමින් මේ වෙනකොට අපි රජයේ බලකර සිටින්නේ අත්නෝමතික ගැසට් එක පස්තකට දාලා මේ රසායනික පොහොර කතන්දරේ නෙමෙයි මේ මොහොතේ ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්නේ ගොවි ජනතාව විශේෂ මේ අතර යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් රටේ වත්මන් ඉන්ධන මිල පොහොර ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතාවයක නිරත වුණා. මාවතගම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා සහ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මාවතගම නගරයේදී විරෝධතාවයක නිරත වුණා. ඒ පවතින පොහොර හිඟය සහ තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඉන්නලා විල අහත හෙනා ඉන්නලා විල අහත හෙනා දියව් දියව් අහත දියව් පොහොර කහනේ අහත දියව් දියව් දියව්
අද මාස 10ක් වැනි කෙටි කාලයක් තුළදී මේ රටේ ජනතාවට එපාම වෙන ආණ්ඩුව බඩ පත් වෙලා අද මේ රටේ 135ක් ඉන්න ගොවියන්ට අද පොහොර සානාධාරයේ නැතුව අපේ ගොවි මහත්තුරු අද හබරල කන තත්ත්වයට පත් වෙලා දිනවා මේ කැගල්ල සමග ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් බුලත් කොහුපිටිය නගර මැදියේ පැවති විරෝධතාවයයි ගැසට් අටක් ගහලා හාල් මිල අඩු කරගන්න බැරි වුණා එනකොට කිව්වේ මේ හාල් මිල රුපියල් 85ට දෙනවා කියලා අද වෙනකොට 150ටත් වැඩිය ගිහිල්ලා සම්බා හාල් ඒ වගේම නාඩු හාල් 125 130 වෙලා තියෙනවා ජනතාව ගැන පොඩ්ඩක්වත් තැකීමක් නැති ඒ වගේම අසාර්ථකම් වෙච්චි කෙටිම කාලෙකින් අසාර්ථකම් වෙච්චි රජය තමයි මේක බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ රත්මලබින්න කෘෂිකර්ම මධ්‍යස්ථානය ඉදිරිපිට දීද විරෝධතාවයක් පැවැත්වුණා සිය වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර ලබා දෙන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාවය පැවැත්වුණේ එමෙන්ම සමගි ජන බලවේගයේ විසින් සංවිධානය කළ තවත් විරෝධතාවයක් මාම්පූර්ය ප්‍රදේශයේදී පැවැත්වුණේ මේ ආකාරයෙන් විපක්ෂයේ නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මෙම පිරිස ගාල්ල නගරයේ සිට ගාල්ල මහනගර සභාව දක්වා පාපැදි මගින් විරෝධතා පුවරු රැගෙන සිය විරෝධය ප්‍රකාශ කළේ මේ ආකාරයෙන්. මෙතර විදේශ රටවලින් සහල් ආනයනය සහ පොහොර හිඟය හේතුවෙන් ගොවීන් පත්ව ඇති අසරණ භාවය පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විසින් මෙලෙස අදහස් පළ කළා. අප ආණ්ඩුව මේ සහල් ගෙන්නන්නෙම ව්‍යාපාරිකයන්ට ඍජු ලෙස යල් කන්නේ වීටික තුට්ටු දෙකට මිලදී ගැනීමේ වටපිටාව නිර්මාණය කරන්න තමයි කුසිකර්ම ඇමතිවරයා විදියට මේ කරේ මාස් කන්නේ වීටික තුට්ටු දෙකට මිකිරන්න ඕන වටපිටා ව්‍යාපාරිකයන් හදලා දෙන්න පිට සැකයක් තියෙනවා. අද වෙනකොට අර පහුගිය ආණ්ඩුව හිටපු වෙළඳ ඇමතිවරු කුසිකර්ම ඇමතිවරු මේ ව්‍යාපාරිකයොත් එක්ක එකතු වෙලා යටිමඩි ගහපු ගේම ඒ විදිහටම මහින්දානන්ද මහත්තයලා බන්දුරු ගුණවර්ධන මහත්තයලා දැන් සිද්ධ කරන්නද මේ හදන්නේ කියන එක. රට තුල පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් සහ ඊට ගත යුතු විසඳුම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. අස්වැන්නයි ආදායමයි ලැබෙනවා නම් මොනවද පාවිච්චි කරන්න කියන එක අදාළ වෙන්නේ නැහැනේ. ඔය තැනට කොහොමද අපි ක්‍රමානුකූලව ගමන් කරන්නේ? අපි මේක එකපාර ගමන් කරනවද? ලාභ පාඩු ලබාගෙන මේ තැනට යනවද? එහෙම නැත්නම් අපි ක්‍රමක්‍රමයෙන් මේ තැනට යනවද කියන එකනේ අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ. ඉතින් ඔය පණිවිඩය මම ජනාධිපතිතුමාට අදාළ කමිටුවේදී මම කියන්නම්. ඒ වගේම දැන් මේ තියෙන 100% එකපාර නවත්තන එකට ඔබතුමාලා පැහැදිලිවම විරුද්ධයි කියන එකත් අපි ඒක පැහැදිලි කරන්න. මේ අතර කොරෝනා වසංගතය හමුවේ සිය ආදායම් මාර්ගයේ අහිමි වූ කන්නලිය වන සංරක්ෂණ මධ්‍යස්ථානයේ අනුයුක්තව සේවය කරන සංචාරක මග පෙන්වන්නන් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා. විරෝධතා කරුවන් සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් රක්ෂිතයට පිවිසෙන ස්ථානයේ ඇති දොළ මාර්ගයට බැස මෙම විරෝධතාවය පවත්වනු ලැබුවා. අපි මාර්ගෝපදේශකයන් 22 දෙනාම ජීවත් වුණේ මේ හරහා. අපට අද ජීවත් වෙන විදියක් නැතුව තමයි ඉන්නේ. අපි බලධාරීන් දැනුවත් කරත් කිසිම කෙනෙක් මේ අවස්ථාවේදී අපිට සහනයක් හෝ දීමනාවක් ලබා දීලා නැහැ. අපි වෙනුවෙන් කිසියම් සහනයක් හෝ දීමනාවක් ලබා දෙන මෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි අවුරුදු 1 මාර්ග 30 සිටම අපේ ආදායම මුළුමනින් මැනේජර්. අපි කාගේවත් මේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ අසරණභාවය කරෙහි ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න. විපක්ෂයේ විසින් රජයට එරෙහිව සිදු කරන විරෝධතාවය පාර පදනම් විරහිත බවත් වත්මන් රජයේ යථාර්ථය අවබෝධ කරගෙන රට පාලනය කරන බවත් අමාත්‍ය ගාමිණී ලුකුගේ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
කාබනික පෝර පරිසරයෙන් විපක්ෂයේ ජනතා විමුක්තුන විවිධ තැන්වල ගිහිලා උද්දෝෂණ කරනවා. නමුත් මේකේ යථාර්ථය දන්නේ නැහැ. අපි රජයක් හැටියට ඉතාම ශක්තිමත්යකට මූණ දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා හිතන්නේ ලබන සුමානට ඡන්දයක් හම්බුයි කියලා. ජනතා විමුක්ත පෙරමුණ කල්පනා කරන්නේ ඒගොල්ලන්ට ලබන සුමාන ඡන්දයක් තියලා ඒගොල්ලන්ගේ නැතිවෙච්ච ආසන කීපය ලබා ගන්න පුළුවන් වෙයි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා තනියම ඇවිල්ලා කල්පනා කරනවා මට ආණ්ඩුව පිහිටවන්න පුළුවන් වෙයිද කියලා. නමුත් අපි ආණ්ඩුවක් හැටියට යථාර්ථය අවබෝධ කරගෙන මේ රට පාලනය කරගෙන යනවා. කොවිඩ් පාලනය වෙනවයි කියන එක විපක්ෂයට ප්‍රශ්නයක්. පාලනය වුණොත් ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. කාබනික පොර හරියට දුන්නොත් ඒගොල්ලන්ට කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. රට ඉතාම දුෂ්කර වෙලාවක ගෙනියන අවස්ථාවක් අපි ඉන්නේ. අද හැම අංශේ බැලුවාම දුෂ්කරතාවයකට රටේ මහජනයාට අමාරු ජීවත් වෙන්න කුඩා ව්‍යාපාරිකයන්ට අමාරු ජීවත් වෙන්න මේක අපි නොදන්නව නෙමෙයි නුත් මේ කොවිඩ් රෝගය නිසා හැම ලෝකේ හැම රාජ්‍යයකටම මේකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා අපේ රටෙත් මම විශ්වාස කරනවා තව මාසයක් දෙකක් යනකොට මේ තත්ත්වය නිරවුල් වෙලා අපේ රටේ උදවියටත් සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලැබල දෙනවා. ඒකට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ, ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා අපි විපක්ෂයට මඩ ගහන්නවත්, විපක්ෂයට උත්තර දෙන්නවත් යන්න විපක්ෂය ඒක හරියට අවබෝධ කරගලී තව අවුරුද්දක් දෙකක් මේ රට පාලනය කළා මේ රට යථා තත්ත්වයට පත් වෙනකොට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කළ කතාව තුළින් රටට හෝ ජනතාවට කිසිදු යහපත් ප්‍රතිඵලයක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍යමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි හිතුවා ජනාධිපතිවරයාගේ කතාවේදී මේ පවතින ව්‍යසනය සම්බන්ධයෙන් සහ එයින් ගොඩේමත් ජනතාව රැක ගැනීමත් අනාගත සැලසුම් පිළිබඳවත් යමක් ප්‍රකාශ කරයි කියලා. නමුත් එසේ උනේ නැහැ. මිනිත්තු 69ක් ජාතිය අමතලා කරපු කතාව ඇත්තටම ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එයා හිතනවා 69 ලක්ෂයකට ගෞරවය දක්වන්න කරපු කතාවක් කියලා. තමුණක් දකින්නදී පෞගිය සතියේ ඉන්ධන මිල වැඩි කිරීමේදී රුපියල් 69ක එකතුකින් තමයි මේ වැඩි කරේ. ඉතින් මේකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කියනවා මේ ජාතිය අමතලා කරපු කතාව තවත් දේශනයක් පමණයි. එයින් රටටවත් ජනතාවටවත් යහපතක් නැහැ. ජනාධිපතිතුමාට තිබුණා තමුන්ගේ කතාව තුළ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න. ලබා දුන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් අපේ කාගෙත් ප්‍රශ්න තමයි අපි වෙනුවෙන් විපක්ෂ නායකතුමා යොමු කළේ. ඒක තමයි තාගෙන ඉන්නවා වගේ අර තමුන් ඡන්ද දුන්නේ 189ට පමණක් තමයි තුමා ජනාධිපති කියලා. නෙම නැහැනේ. උලටේම ජනාධිපතිතුමායිතුමා. කමන්නේ ඊට අද අපෝ කතා කරන්න. කතා කරන කර කරී කරුණා කරලා මේ ප්‍රශ්න ආයෙත් උත්තර දවා දෙන්න. මම අද දැක්කා 11 12 13 වසරවල දරුවන්ටත් විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට සහ අනධ්‍යන කාර්ය මණ්ඩල වලට එන්නත් කරණේ කරන්න යනවායි කියලා. බොහොම හොඳයි. අපි හරි සතුටුයි. හැබැයි ඒකේ ඊළඟට තියෙනවා අධ්‍යාපන ලේකම්තුමා තීරණය කරයි කියලා එක මාත්‍රාවක් හෝ ලබා දීලා මේක ආරම්භ කරන්න කියලා. අපි කියනවා මේ මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ දාන්න එපා. දෙනවා නම් මාත්‍රා දෙකම ලබා දෙන්න. එහෙම නැත්නම් තනි මාත්‍රාව නිර්දේශ කරපු එන්නතක් මේ අය සඳහා ලබා දෙන්න. දෙන්නම් වාලේ දීලා මේ මිනිස්සු අමාරුවේ දාන්න එපා කියලා මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. දැන් මේ ජාතික ආරක්ෂාව ගැන කතා කරාට මේ රටේ සියලුම දෙනාගේ පහුගිය කාලයේ පුරාවට කන්වල දෝමකාරය දුන්න ඔළුවේ තිබුණ ප්‍රශ්නය පාස්කු ප්‍රහාරය. තාමත් මේ ප්‍රශ්නය ගැන විසඳුම් ගැන අපි කවුරුවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. නමුත් අපි දකිනවා දැනටත් අපේ ආණ්ඩුව තියෙන කාලේ අල්ලපු කීප දෙනෙක් අල්ලගෙන ඒගොල්ලොන්ට නඩු දාලා ඒගොල්ලෝ අතරින් එක්කෙනෙකුට දෙන්නෙකුට ලේබල් ගහලා මාමුල කරු කියලා ආණ්ඩුව මේකෙන් ගොඩ වෙන්න හදනවා. නමුත් ඒක ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම හරියට සිද්ධ වෙලා නැහැ. මේ රජය කියනවා හමුදා බුද්ධියංශ ප්‍රතිසංවිධානය කරලා ඒවා ශක්තිමත් කරා කියලා. ඒක අමූලික බොරුවක්. ඒක කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ පහුගිය අවුරුද්දේකට. හිතවත් කට්ටිය තනතුරු වලට දාගත්තා කියලා බුද්ධියංශවත් හමුදාවත් ශක්තිමත් වෙන්නේ නැහැ. කිසිදු දේශපාලන පක්ෂයකට බිඳ දැමිය නොහැකි වන පරිදි දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමු තුළින් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් නවීකරණය වෙමින් ඉදිරියට යා යුතු බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නව පළාත් පාලන මන්ත්‍රීවරුන් හට පත්වීම් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ ධර්මයෙන් සමගි ජනබලවේගයට සහාය පළ කරමින් කටයුතු කළ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසකට පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ අනුව අදාළ විනය පරීක්ෂණවල ප්‍රතිඵල වශයෙන් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් රසක් එම පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙලෙස ඉවත් කරන ලද නියෝජිතයින් වෙනුවට නවක පළාත් පාලන මන්ත්‍රීවරුන් 74 දෙනෙකුට පත්වීම් ලිපි ලබා දීම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. ඒ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇත්ත වශයෙන්ම අපි මෙතෙක් කල් ගෙන ගිය මේ සම්ප්‍රදායික දේශපාලනය ජනතාව දැන් ප්‍රතික්ෂේප කරන්න ආරම්භ වෙලා තියෙනවා.
එදා කිව්වා 225ම දියවන්න හොයට දාන්න කියලා. අද කියන්නේ දේශපාලඥයන් නැති රටක් අපිට දෙන්න කියලා. ඒ අදහස් ආදාන. මොකද අද මේ රටේ මේ අර්බුද ඇති වුණාම ඒකට බලාපොරොත්තුවක් දීලා නැහැ. ඒවට විසඳුමක් දීලා නැහැ. ආණ්ඩුවවත් කිසිම දේශපාලන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේ එතෙන්ට වැටෙන්න බෑ. දේශපාලනේ ඉන්න ඕනේ පළපුරුද්දක්. හැකියාව විශ්වාසයක් ඇති කරන්න පුළුවන් පුද්ගලයන්ක. දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති රාමුව ඇති කරන්න. ඒක නීතියෙන් ඇති කරන්න ඕනේ. ඒක යකඩ රාමුවක් වෙන්න ඕනේ. කිසිම දේශපාලන පක්ෂයකට කඩන්න බැරි විදියට. නවීන පක්ෂයක් ඇති නවීකරණයක් ඇති වෙලා. ඒක ආරම්භ කරන්නේ තමන්ගේ. තමන්ගේ හිතේ. ඒක ආරම්භ කළා. අපි ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා. දැන් කියනවා මේක ගොඩ ගන්න පුළුවන් රණින්ට තමයි කියලා. ඇත්ත කියලා පැරදිලා අපි ගෙදර ඉන්නවා. අනිත් අය බොරු කියලා බලේ ලබාගෙන පාලනය කරන්න බැරුව ඉන්නවා. 20යි 23 වෙනකොට මේ රටේ විකුණන්න පුළුවන් එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ. මේ වැටෙන රට ගොඩ ගන්න මහා බුද්ධියක් අවශ්‍යයි. ඒ කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයටයි රනිල් වික්‍රමසිංහටයි. මෙතනදී අපට මුණහ දෙන්න උනේ සුනාමියකට. 2300කට ආසන්න මන්ත්‍රීවරු සංඛ්‍යාවගෙන් 1500ක විතර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මේ අවුරුද්දේ ජනවාරි වෙනකොට බලනකොට අපිත් එක්ක හිටියේ නේ. එහෙනම් මේ අන්දමට තමයි අද අලුතෙන් මේ මන්ත්‍රීවරු 74 දෙනෙක් පත්වීම ලබන්නේ. මෙතනින් පත්වීම අරගෙන ගිහිල්ලා තමන්ගේ ඉදිරියෙන් ගරු මන්ත්‍රීතුමා කියන කෑල්ල එල්ලගත්තට විතරක් මදි. පක්ෂයේ ගෞරවය රකින්නට වැඩ කටයුතු කරන්නට වෙනවා. අපි බලන් හිටියා ඇති. මෙතන ඉඳලා දැන් අපි වැඩ පටන් ගමු. රටට දැනෙන, රජයට දැනෙන මිනිසුන්ව පෙළ ගස්සන වැඩසටහන අපි සියලු දෙනාම කරන්නට පියවර ගන්නට ඕන. නායකතුමා විනාඩි 7ක් කතාගෙන උඩ ඒකට උත්තර දෙන්න ජනාධිපති විනාඩි 69ක් ජාතිය ඇමතුවා. පත්කරන්න එකයි ශ්‍රීලංකා නාවික හමුදාව අමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව නැගෙනහිර මුහුදු තීරයේ පවත්වනු ලබන පුහුණු නාවික අභ්‍යාසයේ සිව්වන දිනය අදයි. මෙම අභ්‍යාසයේ ජූනි මාස 26 සහ 27 දෙදින තුල පැවති මුහුදු අදියර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නෞකා සයුරල සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 බෙල් 412 හෙලිකොප්ටර් යාන දෙකක්ද අමරිකා එක්සත් ජනපද නාවික හමුදාව නියෝජනය කරමින් LCS 18 නෞකාව සහ එම නෞකාවට අයත් MH-60S වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එක්ව තිබෙනවා. මේට අමතරව සමුද්‍රීය ආවේක්ෂණ අභ්‍යාස සඳහා අමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ බෝයින් P-8 පොසයිඩින් වර්ගයේ සමුද්‍ර ආවේක්ෂණ ගුවන් යානාව ජූනි මාස 26 වන දින එක් වුණා. මෙහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසයන්, රාත්‍රී නෞකා පෙළ පවත්වා ගැනීමේ අභ්‍යාසයන් යන නාවික අභ්‍යාස සිදු වුණා. එබැවින් ඊයේ දින නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සෝදානම් කරවීම, නෞකා මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑම, නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැසවීමේ අභ්‍යාස සිදු කර තිබෙනවා. සහයට දිනයන්හි පැවැත්වෙන සතුරු යාත්‍රා ලුහුබැඳීමේ අභ්‍යාසයන් සඳහා ශ්‍රී ලංකා නෞකා සයුරල සහ ගජබාහු යන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ B-200 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම අමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ LCS 18 නෞකා මෙන්ම බෝයින් P-8 පෙසිඩෝන් වර්ගයේ සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානා සහභාගී වෙනවා. මෙම මුහුදු අදියරේ ඉදිරි අභ්‍යාස සඳහා ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ඩිස්ට්‍රොය වර්ගයට අයත් යෝකිරි නෞකාව සහ නෞකාවට අයත් SH-60J වර්ගයේ හෙලිකොප්ටර් යානාද එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ. විවාහ දික්කසාද නීතිය සහ බාලවයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත අද බාර දී තිබෙනවා. යල්පෙන ගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල අනුව මෙරට තුළ දැනට පවතින විවාහ දික්කසාද සහ බාලවයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සභාපති ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මහතා වෙත අද පස්වරුවේ පිළිගැන්වීම අධිකරණ අමාත්‍යංශයේදී සිදු වුණා. මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ
වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුල පවා එම නීතිය භාවිත කිරීමක් සිදු නොවන බවත් වසර සිය ගණනකින් මෙම නීතිය යාවත්කාලීන වී නොමැති වීම හේතුවෙන් පොදු ජනතාවට විවිධ අපහසුතාවයන්ටද පත්වීමට සිදු ඇති බවත් අධිකරණ අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව වෛවාහක නීතියට අදාළ වූ කරුණු සහ දික්කසාද ලබා ගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනසකට ලක් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙනවා. අදාළ යෝජනා වලින් ඉදිරිපත් කර ඇති තවත් වැදගත් නීතියක් වන්නේ විදේශයන් හිදී ශ්‍රී ලාංකිකයින් විසින් ලබා ගන්නා දික්කසාද නඩු තීන්දුව මෙරට ලියාපදිංචි කිරීම සඳහා යෝජිත පනත් කෙටුම් පතයි. වර්තමානයේ වන විට ශ්‍රී ලාංකිකයින් දහස් ගණනින් විදේශවල පදිංචි වී සිටීමත් ඔවුන් විසින් විදේශයන් හිදී ලබා ගනු ලබන දික්කසාද නඩු තීන්දුව ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි කිරීමට නොහැකි වීම මගින් බාල වයස්කාර දරුවන් සම්බන්ධයෙන් මෙන්ම මෙරට තුල පිහිටි දේපළ සම්බන්ධයෙන්ද විශාල අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඒ සම්බන්ධයෙන් සියවස් ගණනක් මුළුල්ලේ පැවති නීතියේ ඌනතාවලට පිළියම් යෙදීම මෙලෙස එම පනත් සංශෝධනය කිරීමේ අරමුණ බවයි අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. එංගලන්ත තරඟ සංචාරයක් සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු ජෛව බුබුලු ක්‍රමවේදය උල්ලංඝනය කරමින් හැසිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ක්‍රීඩකයන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි තරඟ තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. එලෙස ඔවුන් ජෛව බුබුලු ක්‍රමවේදය උල්ලංඝනය කරමින් වීදි පුරා හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා. මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින දනුෂ්ක ගුණතිලක උපනායක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් එංගලන්තයේ ඩරම් වීදියේ මාකට් ප්ලේස්හි මෙලෙස හැසිරෙන ආකාරය සමාජ මාධ්‍යවල අද දින වාර්තා කර තිබුණා. උල්ලංඝනය කරමින් මෙලෙස හැසිරීම පිළිබඳව කණ්ඩායම එංගලන්තයේ ඩරම් වෙත පැමිණ තිබෙන්නේ ඉදිරි එංගලන්ත තරඟ ක්‍රීඩා කිරීම සඳහායි. ඔවුන් එංගලන්ත තරඟ සංචාරය සඳහා එක්ව තිබෙන්නේ පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ ක්‍රීඩා කිරීමටයි. එහෙත් එම කිසිවක් කනකට මායිම් නොකර තරඟ සංචාරය සිය පෞද්ගලික සංචාරයක් බව සිතාගෙන සිටින ඇතැම් ක්‍රීඩකයින් මෙම ජෛව බුබුලු ක්‍රමවේදයේද උල්ලංඝනය කරමින් මෙලෙ
පුද්ගලයා එම වීඩියෝව නිකුත් කරමින් සිය Facebook ගිණුමේ සටහනක් තබා පවසන්නේ මොවුන් පැමිණ ඇත්තේ මොවුන්ගේ සංචාරය භුක්ති විඳීමට වන අතර ක්‍රීඩා කිරීමට නොවන බවයි. සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙකු තරග සංචාරයකට එක් වූ පසුව ක්‍රිකට් නීතිය අනුව තමා සිටින හෝටලයේ වෙත රාත්‍රී 10 වන විට පැමිණිය යුතු අතර මෙම වීඩියෝවට අනුව ඔවුන් රාත්‍රී 11:30 වන විටත් තම හෝටල් කාමරය වෙත ගොස් නැහැ. පැවති 20:20 තරග තුනේදීම ලකුණු අතරට පැමිණීමට පවා නොහැකි වූ මෙම ක්‍රීඩකීන් නිදි වරමින් වීදි පුරා මෙලෙස හැසිරි පසුදා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කෙසේද යන්නත් ප්‍රශ්නාර්ථයක්. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත වාර්තා වූ වහාම කණ්ඩායමේ කලමනාකරුගෙන් වාර්තාවක් ඇඳවා දනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල යන තිදෙනාටම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික තරඟ තහනමක් පැනවීමටත් ඔවුන් තිදෙනා යලි දිවයිනට කැඳවීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ. දැන් රටවට අපවත් කිහිපයක් කැටියෙන්. කඩුගන්නව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරේ විහාරාධිපති පූජ්‍ය නෙළුවාකන්දේ ඥානানন্দ හිමියන් විසින් පරිත්‍යාගශීලින්ගෙන් ලබාගත් වියලි ආහාර ද්‍රව්‍ය එම ප්‍රදේශයේ ජනතාව සඳහා ලබා දීමේ වැඩසටහනක් පසුගියදා සිදු කර තිබුණා. මාලි
පවුල් 100කට ප්‍රමාණවත් වෙන්න මේ බඩුමුට්ටු ටික ලෑස්ති කරගෙන ආවා. දහම් පාසලේ දැනට ඉගෙන ගන්න සියලුම දරුවන් නියෝජනය කරන පවුල් වලට අපි මේ භාණ්ඩ ටික බෙදලා දෙනවා. ඉතින් මේ අවස්ථාවට අපේ දෙකටන රජේන ගුණසිරි සදාමනිකේතනේ අපේ දායක පිරිසගෙන නියෝජිතයෝ කීප දෙනෙක් තා ඒගොල්ලෝ මේ දවස් දෙකේ මහන්සියලා මේ ඔක්කොම සූදානම් කරගෙන මෙහි ඇවිල්ලත් නැති නිසා තමයි ආවේ. ඉදිරියේදීත් අපිට කරන්න පුළුවන් උදව්වක් අපි ඒගොල්ලන්ගේ සහයෝගයත් අරගෙන තව අපේ හිතවත් අයගේ උදව්වත් අරගෙන කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස් නිලධාරීන්ට ලබා දීම සඳහා ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් සමාගම විසින් රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකමකින් යුත් විෂබීජ නාශක දියර බෙදා දීම අද සිදු කෙරුණා. ඒ අනුව මෙම විෂබීජ නාශක දියර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙත ලබා දෙනු ලැබුවා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පීඩාවටපත් පවුල් 500ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් වැලිබල් ෆිනෑන්ස් ආයතනය විසින් සිදු කර තිබෙනවා. ඒ මහනුවර අඹකොටේ ප්‍රදේශයේදී අපි කොවිඩ් උවදුරෙන් පීඩා විදි ජනතාවට වියලි ආහාර බෙදා දීමේ කාර්යය තමයි අද අපි මෙතනදී කරන්නේ. ඒ වගේම වැලිබල් ෆිනෑන්ස් සමාගම මේ කොවිඩ් උවදුර නිසා පීඩා විදි ජනතාවට ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට ශාල සේවා රසක් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කොටියෙකු ඝාතනය කර මස් අලෙවි කළ සැකකරුවන් තිදෙනෙකු නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඝාතනය කළ කොටියාගේ සම වලපනේ මූර් ඔය වතුයායේ නිවසක වේලීමට දමා තිබේදී සොයා ගැනීමට වනජීවි නිලධාරින් සමත් වී තිබෙනවා. සමාජ සහ සිවිල් ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කරනු ලබන අසල් සම්පත් මහතාගේ දරුවන් දෙදෙනාට අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා ශිෂ්‍යත්වයක් ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සත්කාරීය විපක්ෂ නායක ජංගම සේවයේ වැඩසටහනට සමගාමීවයි. එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.